සම්මට්ටමින් ක්‍රියාත්මක කරනවා කියලා ජනතාව විශ්වාස කරනවා. විශ්වාසයක් තියාගෙන තමයි බලාපොරොත්තුවක් ඇති වෙන්නේ. බලාපොරොත්තු ඉටු කරපු රජයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය. මේ ආණ්ඩුවට ජනතාව හැමදාම පෙළ ගැහෙනවා. විශේෂයෙන්ම යුව පළාතේ ජනතාව පුදුමාකාර ආදරයකින් අපේ නායකයා පිළිබඳව මේ වැඩපිළිවෙලේ ප්‍රතිපත්තීන් පිළිබඳව ජනතාව ඉන්නවා. ඒ නිසා කිසිම අභියෝගයක් මේ මැතිවරණය අපිට නැහැ. අතිගරු ජනාධිපතිතුමන් ඕනෑම මැතිවරණයකදී අතිශය තීරණාත්මක සාධකයක් වෙනවා. එතුමන්ගේ මනුස්සකම් හිතවත්කම් රට බේර ගැනීම පිළිබඳ සාධකය, ආර්ථික සංවර්ධනය පිළිබඳව එතුමන් හදපු ස්වදේශික මොඩලේ ওই සමස්ත එකතු විය හැකියි. මේ පාර ඌව ඡන්දටත් අතිගරු ජනාධිපතිතුමන් නැමැති සාධකය අදාළ වෙනවද? අනිවාර්යෙන් ඕනම රටේ පවත්වන ඕනම මැතිවරණයකට අතිගරු ජනාධිපතිතුමාගේ ශක්තිය තමයි අපි හැමෝගෙම ශක්තිය වෙලා තියෙන්නේ. එතුමා පියෙක් හැටියට මුළු රටටම නායකත්වය දෙන ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඇත්තම ඇත්ත ඉතිහාසයේ මම හිතන්නේ අපි එහෙම නායකයෙක් ගැන අහලා නැහැ. මම හිතන්නේ මේ ඌව පළාතේ ජනතාවත් ඒ නිසාම තමයි, ඒ විශ්වාසය නිසාම තමයි මේ ප්‍රතිපත්තියත් එක. මොකද ජනතාව දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩක් බාරගත්තොත් අනිවාර්යෙන් ඒ වැඩ ඉවර කරනකම්ම ඒ අභියෝගය බාර අරගෙන මුහුණ දෙමින් කටයුතු කරනවා කියලා. එක අභියෝගයක් ජයගත්තා, ත්‍රස්තවාදී යුද්ධය. දැන් ඉතින් දෙවෙනි යුද්ධය, මේක සංවර්ධන යුද්ධය. මේක එකපාරට කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ යුද්ධයත් අනිවාර්යෙන් අභියෝගය බාර අරගෙන තියෙනවා. ඒ ජයග්‍රහණය දක්වා මෙහෙවනවා කියලා ජනතාව විශ්වාසයෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා එනකන් මේ ඌව පළාතේ ජනතාව මග බලාගෙන ඉන්නවා. මොකද හැම රැස්වීමකටම ගියාම අපෙන් අහන්නේ දැන් සර් ජනාධිපතිතුමා එන්නේ කවදද කියන එක. ඉතින් ඒක මූලිකම හේතුවක්. අපි දැක්ක ඔබතුමා නාම යෝජනා බාර දෙන්න ගිය දවසේ බොහෝ අය කොළපාට කමිස, රතුපාට කමිස ඇඳගෙන ඇවිල්ලා තියෙන වෙලාව ඔබ බොහොම චාම් කාටවත් අයිති නැති සුදු පාට සරමක් කමිසයක් ඇඳලා බොහෝම සාමකාමී විදිහට නාම යෝජනා බාර දීලා පෙළපාලියකින් තොරව යලි ගෙදර ඇවිල්ලා ගරුතර මහ සංඝරත්නය හමුවේ දානමය පින්කමක් සංවිධානය කළා. මේම අමුතු දේශපාලන සංස්කෘතියකට ආදර්ශයක් සපයනවා. ආණ්ඩුව විදිහට විශේෂයෙන්ම යම් වගකීමක් බාරගත යුතුයි මේ මැතිවරණය තුළ බොහොම සංස්කෘතික මැතිවරණ වටපිටාවක් නිර්මාණය කරගන්න. කාටවත් තර්ජනය කරන්න නැති, ගහමරා ගන්න නැති මැතිවරණ සංස්කෘතියක් මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ. ඔබතුමා මේ අවස්ථාවේ එහි නායකයා, ඒ සඳහා නායකත්වය ලබා දෙන්න ඒ වගකීම බාර ගන්න ඔබතුමා ලෑස්තිද? ඒ ආදර්ශයෙන්ම දුන්නා. මම මේ කණ්ඩායමේ නායකයා හැටියට, මේ පළාතේ හිටපු ප්‍රධාන ඇමතිවරයා හැටියට, මේ පළාතේ ජනතාව විතරක් නෙමෙයි මේ මුළු රටේම ජනතාව මම මොකද්ද කරන්න කියන්නේ කියලා බලාගෙන හිටියා. ඉතින් මම ඒක ආදර්ශමත් ලෙස කරේ පළවෙනි වතාව නෙමෙයි. මම ගිය වතාවෙත් නාම යෝජනා බාර දීලා පෙළපාලි ගිහිල්ලා වාහනවලින් ගිහිල්ලා කැමර ගහලා එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම හැමදෙස්සෙම උත්සාහ ගන්නවා ඊට වඩා ඔබට ගිහිලා දේශපාලනය කරන්න. නාම යෝජනා බාර දෙන එක ඒක සිද්ධියක් විතරයි, ඒක එක දවසක් විතරයි. එදා තියෙන දික ඔක්කොම විනාශ කරගත්තොත්, ජනතාවට පිළිකුල් වුණොත්, දැන් අපි දැක්කනේ ඔය කියන කරන කට්ටිය එදා හැසුරුන විදිය. ඉතින් අපි ඒක හැසිරෙන විදිය අපෙන් බලාපොරොත්තු වුණ හින්දා තමයි මං හිතන්නේ ඔක්කොම නාලිකා සියලුම ඒවා ටික මෙහෙ ඇවිල්ලා හිටියා. මම මොකද්ද කරන්න කියලා බලන්න මම ඔක්කොම එකගෙන පන්සලට ගියා. ඉතින් මම මේක ඉතින් ඒක අපි පවුල් පසුබිමෙන් ආපු දෙයක්, මගේ අම්මයි තාත්තයි මට උගන්නපු දෙයක්. ඒ විදිය ආරම්භ කරන්න. මොකද වැඩ හොඳ වැඩකට යනකොට අපි හැමදාම අපි මගේ ආගම මුල් කරගෙන අපි හැම කටයුත්තක්ම ආරම්භ කරන්නේ. ඒක මේ මම කරපු දෙයක් නෙමෙයි, මගේ වැඩිහිටියෝ මට කියලා දුන්න ක්‍රමය. ඉතින් අපි එතනින් ආරම්භ කරාම මේ පළාතේ ජනතාව උගත් බුද්ධිමත් ජනතාව. මේ බුද්ධිමත් ජනතාව හොයලා බලලා හොඳට ක්‍රියාමාර්ගයන් පිළිබඳව සැලකිල්ලකින් ඉන්නවා. මං හිතනවා ඒකම හේතුවක් වුණා මට මේ ඉතිරි වැඩපිළිවෙල සාර්ථකව ගහ මැරගෙන කොටාගෙන තවයි කෙනෙක් එක වෛරයෙන් දේශපාලනය කරන සංස්කෘතියෙන් ඉවත් වෙලා සහෝදරත්වයෙන් යන්න පුළුවන් තැනකට එන්න. ඉතින් ඒක සාර්ථකව මට මේ පළාතේ කරන්න පුළුවන් වීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා සියලුම පාක්ෂිකයන්ට. එදා මං ඒ කියලා, මොකද හැමෝම කැමතියි වාහනවල ඇවිල්ලා මේ වැඩේ කරන්න, මං ඉල්ලීමක් කරා. මීට වඩා අපිට වැඩක් තියෙනවා, මේට වඩා ගොඩක් දුර යන්න තියෙනවා. ඒ නිසා අපි මේ විදිහට කරමු ගම හැම කෙනාම ඒකට එකඟ වෙලා මමත් එක්ක ඒ අනෙකුත් දානමානවලට සම්බන්ධ වීම ලොකු ආදර්ශයක් දෙන්න පුළුවන් වුණා. අපි සාර්ථකයි කියලා හිතනවා.
ඔබතුමා විශ්වාස කරන මොණරාගල ජනතාව වගේම තුන්රුවන්ගේ පිහිට කතරගම දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයත් ඔබේ මේ දේශපාලන ගමන ඇතුළට ලැබෙනවා කියලා. අපේ හැම කටයුත්තකදීම අපිට ආශිර්වාදය අවශ්‍යයි. මම හැමදාම තුන්රුවන්ගේ ආශිර්වාදය, කතරගම දෙවිහාමුදුරන්ගේ ආශිර්වාදය ලබාගෙන තමයි හැම කටයුත්තක්ම කරන්නේ. මේ වරත් ඒ විදිහටම ආරම්භ කරගන්න. අද අපි මේ හමුවීම තුළ ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යතුමන් සමග කතා කළේ විශේෂයෙන්ම මේ ඌව පළාත වෙත රටේ සමස්තයේ කේන්ද්‍රීය අවධානය යොමු වෙලා තියෙන වෙලාවේ හැමෝම කතා කරන ඌව වෙල්ලස්ස පිළිබඳව අද අපි ඌවේ හිටපු ප්‍රධාන අමාත්‍යතුමා සමග කතා කළා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අතිශය කාර්යබහුල දවසක මේ සංවාදය වෙනුවෙන් පැය එකහමාරක දෙකක විතර කාලයක් ලබා දීම වෙනුවෙන් අපි ඔබතුමන්ට සුබ පතනවා. ඒ වගේම යලි ස්තුතියි මේ ඇරයුම පිළිගැනීම වෙනුවෙන්.